भेटाई सुंदर उदयासनात तिंग आदर द्वीप होते आदर देवी ने दावस आप ये उदयासन आरंभ करा हाथरा महाराट मैं विश्वास करना स्वामीन वहां से गे हदवत आपे इलीम बलिन आपे मताक्रीम बलिन पीरी अति भाव देवयन वहां से आपे याचावट अनिवार्य उत्तर दिन देवयन वहां से හොඳයි. ඉතින් අදත් අපි පටන් ගමු ඒ අය තමුන්ගේ වේලාවන් වලින් දන ගහන්න. ඒ වගේම නම් දුන්නේ නැති අයත් ආදර දෙවිපද නම් දුන්නේ නැති කියන්නේ නම ලියපු නැති අයත් තා. නමුත් ඔබ දන්නවා හදවතේ ඔබේ නේද? ඒක තියෙනවා. එනිසා ඔබ ඒ වෙලාවට ඔබ කැමති වෙලාව ඔබ දන ගහන්න. ඒක දෙවන් වහන්සේ ඔබ කරා. ඒක ඔබ දෙවන් වහන්සේ තුල කරන්න ඔබගේ වගකීම. හොඳයි. අපේ ජීවිතවල අභියෝග ප්‍රශ්න ගැටලු ගොඩාක් තියෙනවා අපේ ජීවිතවලට. නේද? මගේ ජීවිතරත් වෙන ප්‍රශ්න ගැටළු අභියෝග ගොඩාක් තියෙනවා. ඉතින් ඕවා ආවම ගොඩාක් වෙලාවට ඒවට විසඳුම් හොයන්න අපි ක්‍රියාත්මක වෙනවා. නේ? ඉතින් මේ දැන් වංශේ එක්ක ඉන්නවයි කියලා හිතනවා. දැන් වංශේ මාත් සමගයි කියලා දන්නවා. නමුත් අපිට ප්‍රශ්න කරදර එනකොට අපි ඒවත් එක්ක වැටිලා අපි ඒවට උත්තර හොයන්න හදනවා. දැන් ගොඩාක් අය මා ළඟට ප්‍රශ්න ගැටළු අරගෙන එනවා. මගේ ළඟට එනකොට මම එක දෙයක් කියනවා. හැබැයි ඉතින් ඒක මේ අලුත් දෙයක් නෙමෙයි. බ්‍රද සිස්ටර් දෙවන් වහන්සේට සියල්ල බාර කරලා යාච්ඤා කරන්න. දැන් ඕක එහෙලා දන්නවද නැද්ද? දන්නවා. දැන් මහා ළඟට ඉන්න මොනවද උත්තරයක් බලාපොරොත්තු වෙයි. ඉතින් මමත් එයාලා දන්න දෙයම තමයි කියන්නේ. ආ? ඉතින් මේ දෙවන් වහන්සේට බාර කරලා යාච්ඤා කරන්න. ඕක නෙමෙයි උත්තරේ කියන්නකෝ. අපේ ජීවිතේට අපිට එන මේ අරගල ප්‍රශ්න ගැටළු වේදනා වලට මොකද කරන්න ඕනේ? දැන් වහන්සේට බාර කරලා යාච්ඤා කරන්න ඕනේ. නමුත් මම අද උදෑසන ඔබට කියන්න කැමතියි අපි කිසි කෙනෙකුට මෙතන ඉන්න කිසි කෙනෙකුට උදා නොවිච්ච ප්‍රශ්නයක් කෙනෙක්ට උදා වුණා මම බයිබලෙන් පෙන්නන්නද? ආ? ඉතින් මේ ප්‍රශ්නේ තියෙන කෙනා තමයි ප්‍රශ්නය දන්නේ නේද? ප්‍රශ්නේ කොහොම දන්නේ? තුවාලේ තියෙන කෙනානේ වේදනාව දන්නේ. හරිද? ඉතින් ඒ නිසා ප්‍රශ්න තියෙන කෙනාට ඒ ප්‍රශ්නේ ලොකුයි. හැමෝටම එමයයි. හරි? දැන් මේ කතාව චුට්ටක් අහලා බලන්නකෝ. නම් බය නැතුව කියනවා. මෙතන ඉන්න අයට නම් මේ උදෑසන මාතක එකතු වෙලා ඉන්න අයට නම් මේවැනි ප්‍රශ්නයක් උදා වෙලා නැහැ. හරි? එක සාමුවෙල් 30 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්ති ඉඳලා දිගටම කියවන්න. දාවිත්හා එයාගේ සේනාව ගැන ප්‍රශ්නයක් හිතෙනවා මෙතන. අහගන්න. දැන් මේ සාවුල් රතුමගෙන් හැංගි හැංගි දාවිත් ඉන්න කාලේ දාවිත්ට හිතවත්ව හිටපු සාවුල්ගේ සේනාවේ අය දාවිත් එක්ක එනවා. දැන් ඒ අය එන්නේ ඒ අයගේ පවුල් වල අයත් අරගෙන. මොකද නැත්නම් සාවුල් ඒ අයව මරලා දානවා. තේරෙනවද? දරුවෝ, භාර්යාව, ඒ දරුවෝ ඒගොල්ලන්ගේ වත්පෝස එළුවෝ බැටළුවෝ ඔක්කොම අරගෙන තමයි ආවේ. දැන් එතකොට දාවිත්ගේ සේනාව හා මේ කට්ටියකට එකතු වෙලා තැනින් තැන යනවා. ආ? ඒක මෙතන දාවිත් මේ වෙනකොටත් දෙවියන් වහන්සේ විසින් ආලේප කරලා ඉවරයි. ආලේප කරලා ඉවරයි. නමුත් මේ ඒ වෙලාවේ මේ මෙන්න මෙතන මේ 1 සාමුවෙල් 30 වෙනි පරිච්ඡේදය වෙනකොට මොකද වෙන්නේ? මේ 29 වෙනි පරිච්ඡේදය කියවලා බලන්න වෙන ප්‍රදේශයකට දවස් 3ක් ගිහිල්ලා මේගොල්ලෝ එද්දි සියලු දේ ඉවර කරලා සියලු දේ කොල්ල කාලා ප්‍රාණ කොල්ල කාලා සත්තු කොල්ල කාලා ගෙවල් ගිනි තියලා ආ ඉතල බලන්න වැඩර ගිහිල්ලා එද්දි ගේ අළු වෙලා තිබ්බොත් එම කොහොමද ආ දැන් මෙතන කියන්නේ කිසි කෙනෙක් මරා දාලා නැහැ කියලා. ඒ මොකද දැන් මේ සිදුවීම ලියන්නේ සිදුුණයින් පස්සේ තමයි මේක ලියන්නේ. හරිද? හැබැයි දන්නේ නැහැ මරලාද, ගිනි දියලාද, දූෂණය කරලාද, අරන් ගිහිල්ලාද දන්නේ නැහැ. ආ? මොනව හිතෙන්නේ නැද්ද? සොල්දාදුවන්ට. දාවිඩ්ට මොනව හිතෙන්නේ නැද්ද? ආ? පුතා කියවන ඊළඟ පදේ බලන්න. දාවිද් ඕගේ මිනිසුන් නෝර පැමිණි කාලේ ඒක ගිනි දෙලා තිබෙන බවත් ඕගේ භාර්යාවන්ද පුත්‍රයන් දූරින්ද වාලට අසු වී ගිය බවත් දුටුවෝය. දැන් මේක පස්සෙන් ලියන්නේ දුටුවෝය කියන්නේ වාලට අරන් ගිල කියන්නේ මේ වෙනකොට දන්නේ නැහැ. මං කියන එක තේරෙනව නේද? එවිට දාවිද් සමග සිටි සෙනග ඔවුන්ට තවත් අඬන්න පුළුවන් කමක් නැති වෙන තරමට ශබ්ද නගා ඇඬුවෝය. පැහැදිලිද?
ශබ්ද නගා ඇඬුවේය. දැන් මෙතන දාවිඩ්ට ගල් අරගෙන ගහන්න තරමට සොල්දාදු අවුල් වුණා. පෑදලි යුද්ධ කරන හමුදාවක් ඇසේ කඳුළු නැති වෙනතුරු විලාප දෙදී ඇඬුවා කියන්නේ හිතලා බලන්නකෝ. සාමාන්‍ය සොල්දාදුවේ කඩන්නේ නැහැ කියලා කියනවනේ. දාවිඩ්ගේ ඔක්කොම නැති වෙලා දැන් සාවුල්ව මරන්න ඉන්න ආමිය කියායත්, ඒ කියන්නේ සාවුල්ව මරන්න දාවිඩ් එක්ක එකතු වෙච්ච ආමිය කියායත් ඒ සේනාවයත් ගල් අතරගෙන දාවිඩ්ට ගහන්න. හිතලා බලන්නකො. හිතන දාවිඩ්ගේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් විශ්වාස කරපු මිනිස්සු, දාවිඩ් විශ්වාස කරපු මිනිස්සු දාවිඩ්ට විරුද්ධව ගල් අතර ගන්න. කියන්නේ සාවුල් රතුමාව මරන්න හිටපු මෙයාට සහයෝගයට පැමිණ ආපු මෙයා විශ්වාස කරපු අයත් ගල් අතර ගන්න ගහන්න. දැන් මේ වගේ ප්‍රශ්නයක් ඔයාලගේ ජීවිතවල කවදා හරි ඇවිල්ලා තියෙනවද? දැන් බලන්න, දේව සැලැස්ම කරන්න තමයි දාවිඩ් මේ තැන තැන යන්නේ. හරිද? මං කියන එක තේරෙනවද? දේව සැලැස්ම කරන්න තමයි දාවිඩ් මේ තැන තැන යන්නේ. ගිහිල්ලා එද්දී වස්තුව, බිරිඳ, දරුවෝ සේරම ඉවරයි. ගෙවල් අළු වෙලා, හරක බාන අරන් ගිහිල්ලා. දැන් මේ වගේ තත්වයක් මෙතන කාට හරි වෙලා තියෙනවද? දෙවියන් වහන්සේට ආදර කරපු කෙනෙක්, දෙවියන් වහන්සේගේ සැලැස්මට කටයුතු කරපු කෙනෙක් නේද? මේ මොනවා මොනවද කියන්නේ? ඇයි මට මේ මොනේ කියලා අහන්න ඕනේ? දැන් අපිට ඕකෙන් 2%ක්වත් වෙලා නැහැ නේද? ඔය 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 දැන් මේ මම කියන තත්වේ මම විශ්වාස කරනවා මෙතන කිසිම කෙනෙක්ට වෙලා නැතුව ඇති. නමුත් බලන්න, දාවිඩ්ට තිබුණු එයාගේ එකම ශක්තිය, ඔහුගේ හමුදාව මේ වෙලාවේ දාවිඩ්ට ගල් ගහලා මරන්න දෙනවා. දාවිඩ්ට මොනවා වෙන්නේ නැද්ද? අනේ, දාවිඩ් දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කළ යුතුමයි නේද? අපි අපේ ජීවිතේ අපිම ගොංකම් කරලා, අපිම ප්‍රශ්න දාගෙන, අපිම ප්‍රශ්න අභියෝග කරගෙන අපි දෙවියන් වහන්සේගෙන් ආවනේ. අයියෝ, වහන්සේ බලාගෙන ඉන්නේ. අයියෝ, වහන්සේ මොකද කරන්න කියලා ආනෝ. මම එහෙම අහලා තියෙනවා. අපිම ගොංකම් කරලා, අපිම ප්‍රශ්න දාලා, ඇයි ස්වාමිනේ බලන් ඉන්නේ මට මෙහෙම වෙනකන් කියලා අපි අහලා තියෙනවා. හැබැයි දාවිඩ් දෙවියන් වහන්සේ පත් කරපු සේවකේ, තෝරපු සේවකේ කිසිම දෙයක් කරලා නැහැ. දැන් මෙතන යන්නේ දෙවියන් වහන්සේගේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න. සීරු දෙයයිම වෙලා. අනිවාර්යයෙන්ම සැලෙන්න ඕන නේද? ආ, නමුත් ආදර දෙපොතේ බලන්නකෝ ඊළඟ පදය. ආ, සීරු දෙන්නේ නැති වෙලා මම මේක කියවද්දිත් මට විශාල බයක් දැනෙනවා. මොකද මම මෙතන හිටියනම් මොකද වෙන්නේ කියලා. සීරු දෙන්නේ නැති වෙලා ගේ නැ, නෝන නැ, කිසිු සීරු දෙන්නේ නැහැ. හැබැයි බලන්නකෝ, හයවෙනි පදය. දාවිත් තද අමාරුවට පත්විය. මක්නිසාද? මුළු සෙනගගේ සිත තම තමන්ගේ පුත්‍රයන් දූරුන් ගැන ශෝකූ බැවින් ඔහුට ගල්ගසන්ට සෙනග කතා කළෝය. නමුත් දාවිත් තමාගේ දෙව් ස්වාමින් වහන්සේ තුළ ශක්තිය උපදවා ගත්තේය. තමන්ගේ දෙව් ස්වාමින් වහන්සේ දාවිත ශක්තිමත් කළේය කියලා නෑ. දෙවියන් වහන්සේ දාවිත්ව ශක්තිමත් කළසේක නැහැ. ශක්තිය උපදවා ගත්තා. ඔන්නතනයි රහස. ශක්තිය දෙවියන් වහන්සේ ශක්තිමත් කරේ නැහැ. ශක්තිය උපදවා ගත්තා. දෙවියන් වහන්සේ තුළ ශක්තිය උපදවා ගත්තා. කොහොමද ඒක කළේ ආදර දෙවියනේ? කොහොමද අපේ ප්‍රශ්නේදී අරගලේදී ගැටලුවේදී අපි ශක්තිය උපදවා ගන්නෙ? ආ, හරි ලේසි. උඹ ගියයි කොහොමද කියලා නේද? අමාරු නා මුලින් මට. නමුත් හරි ලේසි. ගීතාවලි 91 කියවන්නකෝ. ආ, ගීතාවලි 91 කී සිට කියවන්න. මේ කියවලා නැත්තම් බලන්න මේ 91 ලිව්වේ කවුද කියලා. නම් ගම්මෙම පොඩ්ඩ බලන්න කවුද කිව්වේ ලිව්වේම කියලා. 91 51 23. ආ, නිකන් බලන්න. මේ සිවුලු දේ උට විරුද්ධ වුණ වෙලාවක දාවිඩ්ට පුළුවන් වුණා ශක්තිය උපදවා ගන්න. කොහොමද? දාවිඩ් කියනවා, ස්වාමින් වහන්සේ මාගේ රක්ෂාස්ථානයයි. බලන්න ගීතාවලිය 91 තියෙනවා. නුඹේ කූඩාරමට කිසිදු නපුරක් ලං වන්නේ නැහැ. හැබැයි S2ට පේන විදියට කූඩාරම විනාශ වෙලා
නමුත් මෙතන කියනවා නුඹේ කුඩාරමට වසංගතය නපුරක් ලං නොවන්නේය. හැබැයි ඇවිල්ලා දැන් දාවිත් කියන්නේ කවුද? කෙන්දිරි ගාපු කෙනෙක්ද එන? ප්‍රශ්නේදී කෙන්දිරි ගා දෙවියනි ඔබ කොයිද කියලා ආපු කෙනෙක්ද? මත ශක්තිය බුදවා ගත්ත කෙනෙක්ද? පේනවද? දැන් අපි නම් කොහොම වෙයිද නේද? අනේ ස්වාමිනී ඔබ කියපු දේ කරන්න ගිහිල්ලා අපිට වෙච්ච දේ ඇයි ඔබ නිහඬ නේද නේ? නමුත් දාවිත් බලන්නකෝ මේ ස්වාමින් වහන්සේ මාගේ රක්ෂස්ථානේ. නුඹේ කුඩාරමට වසංගතයක් ලං නොවන්නේය. පැහැදිලි? දැන් බාන එක ස්වාමීන් තී ගීතාවලිය 91 දිගටම කියවන්න. ඔබට තේරෙයි මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඈ මේ දැන් මම ආපහු 1 සාමුවෙල් 37 කියවන 7 වෙනි පදය. ඒ පොත් සෙට් එක මාලකට ගෙනෙන්නයි දාවිත් තියෙනවා මගේ ළඟ ඒ පොත් සෙට් එක ගේන්න. ගෙනල්ලා දාවිත් තහනවා මම මේ හමුදාව ලෝබැඳ යන්නේ නම් ඔවුන් කරා පැමිණෙන්නට මට පුළුවන් දැයි ස්වාමින් වහන්සේගෙන් විචාලේය. දැන් මම නම් ආයි ආන්නේ නැහැ එල්ලවගෙන යනවනේ. අශ්ව අඩි පාරේ හරි ආපු කරත්ත පාර දෙක හරි එලවගෙන යනවා. ඒ මගේ මගේ භාර්යාව මගේ දරුවෝ මගේ දේපල අරන් යන්නේ. දැන් ওই වගේ ලොකු ප්‍රශ්නයක් තියෙනකොට මගේ ප්‍රශ්නේ තියලා මම කිව්වොත් එහෙම ස්වාමින් වහන්සේන් අහලා බලමුද කියලා අනිවාර්යයෙන්ම සොල්දාදු දෙන මූට ලොකු ඕලුව අමාරුවක්. දැන් ගල් ගහන්න ඉන්න සොල්දාදු මොනව හිතන්නේ නැද්ද කියන්නකෝ. මගේ ගේගෙන තියලා ළමයි නැහැ ගෑණි නැහැ ඔක්කොම නැතිලා මේ මිනිස්සු දෙවියන් වහන්සේගෙන් අහනවා කියලා. දැන් සාවුල මරලා දාන්නත් කොච්චර අවස්ථාවද? ඔය සොල්දාදුන්ට කේන්ති. ඒකයි ගල් ගත්තේ අතර ඇයි? සාවුල හොඳටම මරා දාන්න ආවා. හැබැයි කිසි තැනක මරා දැම්මේ නැහැ. ඒක දෙවියන් වහන්සේගෙන් අහනකන් හිටියා. ආදර දෙවි පුතේ මේ ප්‍රශ්න ආපු වෙලාවේදී තමුන් ශක්තිමත් වුණා විතරක් නෙමෙයි. අහනවා ස්වාමිනේ මං එළබගෙන යන්නද? දෙයේ තේරුව මොකන්ද? ස්වාමීන් වහන්සේ එපා කිව්වොත්? දැන් තේරෙනවද? දැන් මොකද මෙතන මේ මිනිහක්වත් නැහැ. අලු නැහැ, මල මිනි නැහැ. ඉතින් අනිවාර්යෙන් හොයන්න යන්න එපැයි. අඩිපාරවල් දිගේ ඉලවගෙන යන්නේ කනේද? කියන්නේ ස්ථානෝත්‍ය ප්‍රඥා ඕකනේ අහා ඉන්නවද? දැන් කිලිම කියන මොනවද? දෙවියන් වහන්සේගෙන් අහා ඉන්නේ අපි දුවමු කියලා ගහලා අල්ලමු. සාමාන්‍ය ක්‍රමේ ඕකයි. නමුත් ආන ස්වාමීනි මම ඉලවගෙන යන්නද? බැරි වෙලාවක් දැන් වහන්සේපා කිව්වොත්? දපිනන් කියන්නේ ස්වාමිනේ මම යනවා ඔබ වහන්සේ මගේ ඉදිරියෙන් යන්න ඔබ වහන්සේ මගේ පස්සෙන් එන්න ඔබ වහන්සේ මගේ දෙපැත්තෙන් ඉන්න ආ එමුද මම යනවා මගේ වටිනාම දේ අයිමි වෙලා මානසික පීඩාවකට අවු වෙලා මම දාවේ තානවා ස්වාමිනේ මම යන්නද දෙවියන් වහන්සේගෙන් අහන්න තරම් දාවේ දෙවියන් වහන්සේක මොන තරම් සම්බන්ධකමක් තියෙන්නේ නැද්ද ඒ කියන්නේ දාවිත් ගීතාවලිය ලියලා තියෙන්නේ බුරු සෝබණෙන් නෙමෙයි බොක්කෙම ලීලා තිනවා නේද දැන් මොනවද දැන් වාසේ කියන්නේ 17 වෙනි පදේ කියන දැන් වාසේ මොනවද කියන්නේ කියලා ඈ ඒක සාමුවෙල් තියේ 17 බලන්න දාවිත් ඇඳිලි වෙලায় පටන් පසුදා සවස දක්වා උන්ට පාර දුන්නේ ඔවුන් පිට නැගී පලා ගියෝ යවුණෙන් 400ක් කර ඔවුන්ගෙන් වෙන කිසිවක් ගැලවුණේ නැත අදරදී පුතේ කියවලා බලන්න දාවිත් ඒ හැම එකෙක්ම අරගෙන ගියේ හැම එකක්ම අරගෙන එනවා මිනිසුගෙන මේක දාවිද්ගේ කොල්ලේ කියලා. යකා ඉන්නේ මිනි මරන්න, සොරකම් කරන්න, විනාශ කරන්න. නමුත් සොරකම් කරා. ඇයි මිනි මරන්න බැරි වුනේ? ආ? අතහැරපු පද කියවන්න මම මෙතන කියවලා අතහැරපු පදට කියන මහා රාස්කම් ටිකක් තියෙන එක සාමිල්තියේ කියනලා දිගටම කියවන්නකෝ. අතහැරිච්ච පදවල තියෙනවා. හමු වෙච්ච විදිය තියෙනවා කොහොමද කියලා. යකා අපේ දේවල් හොරා ගත්තොත් පොලිත් එක්ක දෙන්න ඕනේ. මේකල් බය නැතුව අරගන්න මගේ මේ වචනේ ආදරු දෙපොත යකා අපේ දේවල් හොරා ගත්තොත් පොලි එක දෙන්න ඕනේ හැබැයි අපි හරි දේ කරන්න ඕනේ අපි හරි දේ කරන්න ඕනේ පැහැදිලිද කතම සුදු පාළුතුම එක කොරින්ති 10 11 කියන්නේ ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධ උනේ ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙලවට පැමිණ આવු අපට අවවාද පිණිස ආ ප්‍රශ්න පීඩාවනේ ඔක්කොම මොන දේ ආවත් එක දෙයක් මතක තියාගන්න දෙවන් වහන්සේගේ ප්‍රශ්නෙට වඩා විශාල ආදර දෙවි පුතේ දෙවන් වහන්සේ අපි වතරින්නේ දාවිත් වගේ ස්ථීර චරිත ලක්ෂණ ගොඩනගන්න පිණිස
टेस्ट ऐ परीक्षण ऐ केंद्रीय गाने पा ये वाके में शॉर्टकट होया ना ते पा केंद्रीय गाने ते पा शॉर्टकट होया ना ते पा प्रश्न तो ये कि तीन की दिने खादू देश ने मात्र के में दिने को चुला इन्होंने अभी देनवान से विद्रोह के गेम शक्ति मत बाव अभी अभी तुलेंग अभी खता करूं देनवान से गेम आहला मिसा अड़िए तीन ने पा ओग कराने पुलवां वितरण नाम ओग कराने पुलवां वितरक नाम अधीश नाम आयाच्छा करन दाविद की देवेनवान से ओबगे मगे देवेनवान से आयाच्छा करूं मुझे स्वाल बलदारी महोत्तम जी माना बालवान तू देवी प्याने बार करना दावसे स्वामी ने मैं वचन रहे हूँ कंदीला अदोंगा ताऊ तीन दो तीरनों पर बाराई ये तीन दो तीरन मत उनके जीवित तो बांसे पुदुमा कारले से गुड़ना गमीन स्वामी ने दाविद की देवेनवान से वाकियों बांसे आपे देवेनवान से स्वामी ने दावसे एक ही कर बैठना वचन ने पिलीपे दरना उसी रूम दारु आशीर्वाद कर मीन महाबालवत तैना कटों में गेम प्याने वाके मादा पे खाना लाऊ आपे पै विषय हतर जांच चाऊ बांसे रे बार करनो भी अभिमुखी तीनों ओबहांसे के खारुना में लोकेट लेबने पिनिस तो बगे समाव में लोकेट लेबने पिनिसा स्वामी ने में सुलंगट ओबहांसे आना करन देवताते में सुलंग मागेन बोउनाओ में सीलु मत देवताते वसंगत तात्वेन ओबहांसे ए सुलंगट माना करन स्वामी ने ए सुलंगे में नति करन अब ताते අපි යාච්ඤාවට කන් දෙන්න මේ බෙරකා යාච්ඤාව ඔබ අන්සිර අපි නැවත වතාවක් මේ බෙරකා යාච්ඤාව ස්වාමිනේ මේ පොළව තුල කරනවා ස්වාමින අපි විශ්වාසයි නැවත වතාවක් ඔබ අන්සිර අපි යාච්ඤාව අසමින් එදා ඒ යාච්ඤාර උත්තර දුන්නා වගේම අද අපි යාච්ඤාවට ඔබ අන්සිර උත්තර දෙන බව ස්වාමිනේ කතා කරනවා මාවත් අසන්නව මේ සෙනගත් ඔබට බාර කරනවා ජේසුනේ ඔබ ගුතුම් ශ්‍රී නාමයේ නිසාය ආමෙන් 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 ජේසුබේදයි सुंदर दवासाको बैठे मामले सामीर हमें मेरे दयासन हतरा मार्टे आलित है।